ලංකාව කියන්නේ සමකාශ්‍රිත රටක්. ඒ වගේම මේ දවස්වල තියෙන්නේ ටිකක් සැරවුවක්. හවස් වෙද්දී වැස්ස පටන් ගන්නවා වගේම ඒකටත් හරියන දවල් කාලෙදී අවු තදින් වැටෙනවා. කොච්චර අවු සැරුණත් එදිනදා වැඩ කරගන්න අපිට එළියට යන්න වෙනවා. හැබැයි මෙහෙම එළියට යද්දී හිරු එළියෙන් අපේ ඇස්වලට ලොකු බලපෑමක් වෙනවා. ඒ ගැන දැන හො නොතන ඔත් සමහර විට සංග්ලාස් දාගෙන යනවා ඇති. අපේ ඇස්වලට අමාරු නිසා හරි නිකන් ෆැෂන් එකට හරි ඔත් සංග්ලාස් දානව නම් මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න. හොඳ සංග්ලාස් කියන්නේ මොනවද? නරක සංග්ලාස් කියන්නේ මොනවද? සංග්ලාස් ගත්තම ඇස්තක ආරක්ෂා කරනවා වගේම ඇස්තකට හානි කරන සංග්ලාස් උනත් අද වෙළඳ පොළේ තරම් තියෙනවා. හරි විදිය සංග්ලාස් දානවා කියන්නේ තද හිරු වෙලෙන් අපේ ඇස් අපට පරිස්සම් කරගන්න පුළුවන් හොඳම වගේම සරල ක්‍රමයක්. හැබැයි ඒකට පේමන්ට් වල ලාභෙට තියෙන සංග්ලාස් නම් කොහොමත් හරියන්නේ නැහැ. හිරු වෙලියේ UVA, UVB, UVC කියලා පාරිචම්බුල කිරණ කොටස් තුනක් තියෙනවා. ඕසොන් ස්තරේ මේ UVA කිරණ කොටස් පොළවට වැටෙන්නේ කලින් අවීර කරලා දැම්මත් ඉතුරු කිරණ දෙක හිරු එළියත් එක්ක අපට වැටෙනවා. සංග්ලාස් ගත්තෙ මේ කිරණ දෙක අවීර කරන්න පුළුවන් හොඳ ප්‍රමිත සහගත බවක් තියෙනවද කියලා බලා ගන්න ඕනේ. පාරට ගියාම පේමන්ට් එකේ ලාබෙට තියෙන බාල සංග්ලාස් කරන්නේ අපේ ඇසල්ට ලේසින් මේ කිරණ දෙකෙන් සලසන එකයි. සාමාන්‍යයෙන් අපි අවුවේත් අවු සැර වැඩි නිසා අපේ හැ කන්නිකාව පොඩි වෙලා අක්ෂ කාචය ඇතුළට යන ඌ ප්‍රමාණය ස්වභාවිකව අඩු කරනවා. නමුත් බාල සංග්ලාස් දැම්මම ඇස් කන්නිකාව පොඩි වෙන්නේ නැහැ. එතකොට ලේසියම බාල සංග්ලාස් වලින් අහිතකර කිරණ වැඩි ප්‍රමාණයක් ලේසින් අපේ ඇහැට වැටෙනවා. ඇස් දෙක පරිස්සම් කරගන්න කියලා සංග්ලාස් දැම්මට හරියට හොඳ සංග්ලාස් පාවිච්චි කරේ නැත්නම් ඔයාලුක අමාරුක වැටෙනවා. ඇස්වලට හොඳ කාච සහිත සංග්ලාස් වර්ග කිහිපයක් තියෙනවා. බ්ලූ-රේ කාච සහිත කණ්ණාඩි. මේ කාච සහිත කණ්ණාඩි මගින් ඉතා තීනු ආලෝක ධාරාවෙන්ගෙන් ආරක්ෂා කරනවා. රාත්‍රී කාලයේ වාහන පදවන විට උනත් මේ කණ්ණාඩි ගොඩක් ප්‍රයෝජනවත්. පොලරොයිඩ් කාච සහිත කණ්ණාඩි. මේ කාච සහිත කණ්ණාඩිය පළඳව විට මිනිකෝ වෙන අපහදිත දර්ශනයක් නොපෙනී නොපෙනෙන අන්තය දක්වා දැකීමේ හැකියාවක් තියෙනවා. ටින්ටස් ග්ලාස්, ෆොටෝක්‍රොමින්ස් ලෙන්ස්, පොලරයිසන් සංග්ලාස්, ෆිල්ටර්ස් ග්ලාස්, UV 400 100% UV ප්‍රොටෙක්ෂන් ලෙස ලේබල් කළ තියෙන සංග්ලාස්. සංග්ලාස් පාවිච්චි කරන්න ඕන අවුවේ විතරද? නෑ, ඒක වැරදි. සංග්ලාස් පාවිච්චි කරන්නේ අහිතකර කිරණයන් ඇසට එන එක වළක්වන්න, විශේෂයෙන් UV කිරණ. නමුත් තියුණු ආලෝක ධාරාවෙන් ඇස් ආරක්ෂා කර ගැනීමට පවා අද විද්‍ය සංග්ලාස් භාවිතා කරනවා. හිරු එළිය නොමැති ස්ථානවල රාත්‍රියේ නිවස තුළදී අපේ ඇස් සමග UV කිරණ ගැටෙන අවස්ථා තියෙනවා. ඒ LED බල්, නියොන් බල්බ් ආදීන් වගේම පරිගණක යන්ත්‍රවල තිරයෙන් පවා නිකුත් වන්නේ UV කිරණ නිසා. දැස්වල ආරක්ෂාව සඳහාම භාවිතා කරන මේ කණ්ණාඩි පැළඳීම වර්තමානයේ අත්‍යවශ්‍යම දෙයක් වගේම ඒ ප්‍රොටෙක්ටිව් අයවැය හැම නැත්නම් අයවැයක් විදිහට හඳුන්වනවා නම් වඩාත් නිවැරදියි. ඉතින් මේ අයවැය එහෙමත් නැත්නම් සංග්ලාස් ක්‍රීඩකයන් අවවේ සෙල්ලම් කරද්දී අහිතකර කිරණයන් ඇස්වලට එනවට පළඳිනවා වගේම කැමරා ආලෝක ධාරාවන් නිතර එල්ලවීමෙන් ඇසට සිදුවන බලපෑම අවම කර ගැනීමට නලිනියක් භාවිතා කරන අවස්ථාද නිතර දැක ගන්න පුළුවන්. පේමන්ට් එකේ තියෙන බාල සංග්ලාස් දැම්මම තියෙන හානිය කොච්චරක්ද? UV කිරණ බ්ලොක් කිරීමේ හැකියාවක් නැති බාල සංග්ලාස් පළඳින විට අපිට හිරු වෙලි ඇහැට කෙලින්ම වැටුණත් සැර අඩු නිසා අපි හොඳින් ඇස් අරගෙන සිටින විට අහිතකර කිරණ කෙලින්ම අපේ ඇසට එල්ල වෙනවා. ප්‍රමිතියක් නැති මේ සංග්ලාස් ඔයාගේ ඇස්වලට ඉතාමත් හානිකර වෙන තවත් එකක් තමයි UV කිරණ කෙලින්ම ඇහැට ගේනවා වගේම හිරු එළියේ UV යගේ 8-12 ප්‍රමාණයක් තියෙන අපේ රටේ ඇස්වලට ආරක්ෂාව මදි නම් මේ කිරණයන්ගෙන් අහිතකර බලපෑම නිසා ඇස්වල පිළිකා ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඇසේ සුත, ග්ලූකෝම, අන්ධබව උනත් එන්න පුළුවන්. ඒ වගේම බාල සංග්ලාස් වල රාමුව බොහෝ වෙලාවට හදලා තියෙන ප්ලාස්ටික් වලින්. මේ ප්ලාස්ටික් වල තියෙන යම් යම් රසායනිකයන් ඇතැම් පුද්ගලින්ගේ ශරීරයට ආසාදනිකතා ඇති කරනවා. මිල අධික හොඳ ප්‍රමිතියකින් යුතු සංග්ලාස් වල රාමුව විවිධ ශාක වලින් ගන්න කැඳි වර්ග යොදාගෙන හදලා තියෙන නිසා ඒවා ශරීරයට ආසාදනිකතා ඇති කරනවා ගොඩක් අඩුයි. සංග්ලාස් තෝරගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැනද? අක්ෂි වෛද්‍ය නිර්දේශයට අනුව UV 400 100% UV ප්‍රොටෙක්ෂන් ලෙස ලේබල් කරලා තියෙන සංග්ලාස් තමයි භාවිතයට ගොඩක්ම හොඳ. UV කිරණ අවහිර කරන කාචයක් තියෙනවද බලන්න ඕනේ. ඒ වගේම හිරු වෙලියේ ත්‍රිවෘතාවේ එක්ක සංග්ලාස් වල වීදුරුවේ පාට ගැන හිතන්න ඕනේ. නිතරම තද අවුවේ යන කෙනෙක් නම් දුඹුරු, අලකොළ පාට වගේ භාවිතා කරන්න. සාමාන්‍ය අවුවට නිරාවරණය වෙන කෙනෙක් නම් කහ රත්තරන් පාට, ඇම්බර්, රෝස් පාට වගේ පාටක් තෝරගන්න. ඇහැ විතරක් වැහෙන ප්‍රමාණයට නැතුව ඇහැ ටේම කව වෙන විදියට සංග්ලාස් ගන්න. දීර්ඝ කාලීනව පවතිනවාද වැඩි බරක් නැති සැහැල්ලු එකක්ද කියලා බලන්න. ඒ වගේම සංග්ලාස් දාන්න ඕනේ කොයි වෙලාවටද කියන එක තෝරලා බේලා දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි. සංග්ලාස් දෙකක් උපරිම අවුරුදු දෙකක් විතර පාවිච්චි කරන්න කියලා තමයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ. හැබැයි නිතරම ඔවට නිරාවරණය වෙන කෙනෙක් නම් ඊට කලින් මාරු කරනවා නම් වඩාත් හොඳයි. පොතු ගැලවිච්ච ඇදවුණු පැල්ලම් තියෙන සංග්ලාස් නම් පාවිච්චි කරන්න එපා. තව දෙයක් තමයි භාවිතා නොකරන වෙලාවට ආරක්ෂිතව සංග්ලාස් පෙට්ටියකට දාලා අරන් තියාගන්න. සංග්ලාස් හවුලේ භාවිතා කරන්න එපා.
ඒවගේම තමන්ගේ මුනේ හැඩයට අනුව සංග්ලාස් තෝරා ගන්නවා නම් ඔව තවත් ස්මාර්ට් විදිහට පෙනේ. ඉතින් සංග්ලාස් ගද්දි ෆැෂන් එකටවත් ගන්නම් වාලේ ගන්නේ නැතුව හොඳ ප්‍රමිතියක් තියෙන සංග්ලාස් ගන්න. මොකද ඇස් දෙක තරම් වටින දෙයක් මිනිස් එක්ක නැහැ. ඒ වගේම ඇස් දෙක ආරක්ෂා කරගන්න එක ඔයාගේ වගකීමක්. තමන්ට ගැළපෙන සංග්ලාස් තෝරා ගන්න දන්නේ නැත්නම් ඔයාට ආක්ෂි වෛද්‍යවරයෙකු හමු වෙලා ආක්ෂි පරීක්ෂාවක් කරගෙන හොඳ සංග්ලාස් තෝරා ගන්න පුළුවන්. සංග්ලාස් ගන්න කලින් ආක්ෂි වෛද්‍යවරයෙකු හමු වෙලා පරීක්ෂාවක් කරගන්න ඕන ඔයාලට ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඇස් වලට අදාළ විශේෂඥවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. වර්ධ ක්‍රමයට සංග්ලාස් අරන් දාලා නැති ලෙඩ හදාගන්නේ නැතුව මේ ක්‍රමයට සංග්ලාස් අරන් පරිදිනවනම් ඔයාට ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරගන්න පුළුවන්.